සුබ දවසක් කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම වීඩියෝ එක කරන්නේ ඉතාම කාලීන මාතෘකාවක් ගැන ඉතාම කෙටියෙන් ඔයගලන්ට කියලා දෙන්න. ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා මොකද්ද මේ ළමා ඇඳුම එහෙම නැත්නම් චයිල්ඩ් හුඩ් ඇස්මා කියන්නේ කියලා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙන කාරණාවක් තමයි මේ දවස්වල මේ ප්‍රශ්නේ අහන්න පළවෙනි හේතුව තමයි මේ දවස්වල අපේ රටේ පවතින මේ වෛරස් රෝගී තත්ත්වය. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැනටමත් ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉන්ෆ්ලුවෙන්සා වගේ තවත් රෝග කිහිපයක්ම තියෙනවා, කොවිඩ් රෝගය තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ශ්වසන මාර්ගය ආශ්‍රිතව හැදෙන මේ වෛරස් වුණ රෝග නිසා විශේෂයෙන්ම කුඩා දරුවන්ට, තවත් කියනවා නම් මොන්ටිසෝරි යන වයසේ ළමයින්ට, පොඩි බබාලට, අවුරුදු 5ට අඩු බබාලට නිතර නිතර උණ කැස්ස සෙම්ප්‍රතිශාව හැදෙනවා. ඉතින් ඔන්න ඔය ඕක තමයි මේ ගැටලුව අහන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ. මොකද අපි දැකලා තියෙනවා සමහර බබාලට සති දෙකෙන් දෙකට උණ හැදෙනවා, කැස්ස හැදෙනවා, සෙම්ප්‍රතිශාව හැදෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ උණ දවස් 3කින් අඩු වෙලා ගියාට පස්සෙත් ඒගොල්ලන්ගේ කැස්ස අඩු වෙන්නේ නැතුව සති ගණන් මාස ගණන් තියෙනවා. ඒ වගේම අපි දැකලා තිනවා ඒ වගේ දෙමව්පියෝ කරන දෙයක් තමයි කුඩා දරුවව වෛද්‍යවරයකින් වෛද්‍යරයාට වන්දනාවේ යමින් බෙහෙත් ගන්නවා මේ කැස්ස අඩු කරගන්න. නමුත් ඒ කැස්ස අඩු වෙන්නේ නැහැ. ඒකට හේතු විදිහට විද්‍යාඥයෝ ඒ වගේ වෛද්‍ය විශේෂඥයන් සඳහන් කරන්නේ මේ සාමාන්‍යයෙන් ඉමුනොලොජි ගැන වෛද්‍ය විශේෂඥ දැනුම තියෙන අය සඳහන් කරන්නේ මේ වෛරල් ඉන්ෆෙක්ෂන් එකක් හැදුනට පස්සේ ඇති වෙන පසු කාලීන තත්ත්වයක් තමයි මේ පසු කාලීන වෛරස් ආසාදනයකින් පසු ඇති වෙන ඉන්ෆ්ලමේෂන් එකක්. එහෙම නැත්නම් ප්‍රදාහික තත්ත්වයක් නිසා තමයි මේ කැස්ස ඇති වෙන්නේ කියලා තමයි ඒගොල්ලෝ සඳහන් කරන්නේ. නමුත් මේ කැස්ස ඉබේම හොඳ වුණොත් මිසක් කිසිම ඖෂධයකින් හොඳ වෙන්නේ නැතිව තියෙන්න පුළුවන්. හැබැයි අම්මලා විශේෂයෙන් දෙමව්පිය බය වුණාම නිතර නිතර මේ කැස්ස හොඳ වෙන්නේ නැති නිසා බබාලව වෛද්‍යවරු කරා යොමු කරනවා අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි වෛද්‍යවරුත් විවිධ බෙහෙත් වර්ග විවිධ ආකාරයේව හැම වෙලාවකම වෙනස් කර කර දීලා බලනවා මේ කැස්ස අඩු වේද කියලා. හැබැයි එහෙම අඩු වෙන්නේ නැහැ කියලාත් අපි දැකලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ කැස්ස හරියට අඳුනාගත්තොත් විතරයි ට්‍රීට්මන්ට් එකකින් එහෙම නැත්නම් ප්‍රතිකාරකින් සුව කරගන්න පුළුවන් වෙන්නේ. බොහෝ වෙලාවට මේක ඇඟ ඇතුලෙන්ම හොඳ වෙලා යනවා. ඒ වගේම අම්මල කරන තව වැරද්දක් තමයි මේ කැස්ස තියෙනකොට බබාලව නාවන්නේ නැහැ, අයිස්ක්‍රීම් එකක් යෝගට් එකක් කන්න දෙන්නේ නැහැ, එළියේ පහළේ සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. පුදුම විදිහට පරිස්සම් කරනවා. නමුත් කැස්ස හොඳ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එහෙම පරිස්සම් කරනකොට ආපහු සැරයක් තව වෛරස් ආසාදනයක් ඇති වෙලා නැවත අර රෝගේ මුලාතටපත් වෙනවා. ඔන්න ඕක තමයි මේ දවස්වල යන විශස් සයිකල් එක. කියන්නේ නිතර නිතර හැම වෙලෙම මාරුවෙන් මාරුවට හැදෙන රෝගී තත්ත්වය. ඒ වගේම ඉතාම වැදගත් දෙයක් කියන්න ඕනේ. ඉතින් මේ කැස්ස දිග කාලයක් තිස්සේ පවතිනකොට වෛද්‍යවරු කරන දෙයක් තමයි බොහෝ වෙලාවට ඉන්හෙලස් එහෙම නැත්නම් ඌරණ බෙහෙත් දරුවන්ට භාවිතා කරන්න දෙනවා. ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා ඇන්ටි හිස්ටමින් වර්ගයේ බෙහෙත් වර්ග මාස දෙකක් තුනක් වගේ එක දිගට භාවිතා කරන්න දෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඉතින් මේකෙදි ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි ඩොක්ටර් මොකද මේ අපේ බබාට ඇඳුමද මේ තත්ත්වය නිසා මේ ඉන්හෙල එකක් භාවිතා කරන්න කියලා අපෙන් ගොඩ දෙනෙක් අහනවා. ඒක තමයි මේ මම අද වීඩියෝ කරන්න ප්‍රධානම හේතුව. මේ වෛරල් ආසාදනය වෛරස් ආසාදනයෙන් පස්සේ ඇති වෙන කැස්ස ම නෙමෙයි ඇඳුම ඇති වෙන්න හේතුව. නමුත් ඇඳුම ඇති වෙන්න එක හේතුවක් තමයි වෛරස් ආසාදනයකින් පස්සේ දිගු කාලීන කැස්සක් පවතින එක. ඉතින් ඇඳුම එහෙම නැත්නම් ළමා ඇඳුම මම අර මුලින් කිව්වා වගේම චයිල්ඩ්හුඩ් ඇස්මා කියන එක වෙනම මාතෘකාවක්. ඒක මම වෙන දවසක වෙනම කරන්නම්. ඒකට හේතු කීපයක් බලපානවා. ඉතාම සරලව කියන්නම් අපේ ඇඟෙම්ම කියන්නේ දරුවන්ගේ ඇඟ තුලින්ම ඇති වෙන ජානමය බලපෑම නිසා හතිය එහෙම නැත්නම් ළමා ඇඳුම හැදෙන්න පුළුවන්. ඒ වගේම බාහිර පරිසරයේ සාධක නිසාත් ළමා ඇඳුම හැදෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ එක් බාහිර පරිසරයකින් ඇති වෙන සාධකයක් තමයි අර නිතර නිතර වෛරස් ආසාදනය ඇති වෙන එක. එහෙම නැතුව එක එකම සාධකේ නෙමෙයි. එහෙම නැතුව ඒක හින්දම හතිය ඇති වෙන්නේ නැහැ. හැබැයි වෛද්‍යවරු අතින් අපේ වෛද්‍යවරු ඉදිරියේ අපි අතිනුත් වෙන වැරද්දක් තමයි මේක හරියට ඩයග්නෝස් කරගන්න බැරුව හතිය කියලා තීරණය කරගන්න බැරුව කලබලයටපත් වෙලා කැස්ස අඩු වෙන්නේ නැති නිසා දෙමව්පියන්ගේ තියෙන බලපෑම මත හෝ ඉතා ඉක්මනින් ඉන්හෙලස් වර්ග වලට යන්න පුළුවන්. හැබැයි මේ වගේ දිග කාලයක් තිස්සේ පවතින කැස්ස ඉන්හෙලස් වලින් අඩු කරගන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා මේ හතියෙම නොවෙන්නත් පුළුවන්. ඉතින් මේක හරියටම අත්දැකීම් සහිත ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යරෙක් හරි එහෙම නැත්නම් ළමා රෝගී එකකේක දිග කාලයක් තිස්සේ වැඩ කරපු වෛද්‍යරෙක්ට හරි මේක හරියටම අඳුනගන්න පුළුවන්. ඒ වුණාට ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. මේ තත්ත්වයට ඉන්හෙල එකක් භාවිතා කරා කියලා දරුවාව ලේබල් කරන්න ඕනේ නැහැ ළමා ඇඳුම තියෙන බබෙක් කියලා. ඒ වගේම මේක දිග කාලයක් තිස්සේ ඇඳුම රෝගේ පවතින තත්ත්වයක්වත් එහෙම නැත්නම් දිග කාලයක් තිස්සේ බෙහෙත් කළ යුතු තත්ත්වයක්වත් නෙමෙයි. ඒක తాවකාලිකව හොඳ කරගන්න පුළුවන් තත්ත්වයක්.
ඔන්න ඕක හොඳට ඔළුවේ තියාගන්න මේ දවස්වල තියෙන මේ දුගු කාලන කැස්සට සමහර වෙලාවට ඉන්හෙලස් භාවිතා කරන්න ඉඩ තියෙනවා නමුත් එහෙම වුණාම කියලා එක ළමා හතිය නෙමෙයි වෙන්න පුළුවන් ඒ වගේම ළමා හතිය කියන්නේ වෙනම මාතෘකාවක් මමත් ඒගෙන වීඩියෝ එකක් පස්සේ ඉස්සරහට කරන්නම් එතකන් මතක තියාගන්න ඉන්හෙල එකක් භාවිතා කරන්න දුන්නා කියලා කලබලයට පත් වෙන්න එපා ඒක අතරමඟදී නවත්තන්න එපා වෛද්‍ය උපදෙස් ලබා ගත කමක් නැහැ සෙකන්ඩ් ඔපිනියන් එකක් විදියට තවත් ඔය ඩිරෙක්ට් පෙන්වන කමක් නැහැ මොකද වෛද්‍යවරු කියන්නේ මිනිස්සු වරදින්න පුළුවන් නමුත් කලබලයට පත් වෙලා එහෙම එහෙ දුවන්න එපා ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට හමු වෙමු මම බලාපොරොත්තු වෙනවා ළමා හතිය එහෙම නැත්නම් ළමා ඇදුම ගැන ඉතාම සරල වීඩියෝ එකක් කරන්න මොකද දැන් ගොඩ දෙනෙක් අහනවා මොකද්ද මේ හතිය කියන්නේ මොකද්ද බවාලට ඇදෙන හතිය මොකද්ද මේ වෛරස් ආසාදලින් පස්සේ ඇයි වැඩි වෙන්නේ කියලා ඒ නිසා මම ඊගෙන වීඩියෝ එකක් කරන්නම් ඒ වගේ මතක තියාගන්න නිතර නිතර අප රෙස්පිරේටරි ට්‍රැක් ඉන්ෆෙක්ෂන් ඒ කියන්නේ අපේ ශ්වසන මාර්ගය ඉහළ ඇති වෙන ආසාදන නිසා නිතර නැතිවීමෙන් ඔබට හති තත්වයක් ඔබේ දරුවාට ඇති වෙන්න පුළුවන් ඒක වැඩිහිටියන්ටත් පොදු දෙයක් හැබැයි එහෙම වුණා කියලා එකම හේතුව නෙමෙයි තව හේතු කීපයක් හතිය ඇදෙන්න ඇදුම ඇදෙන්න බලපානවා ඉතින් මම දීර්ඝ වශයෙන් හතිය එහෙම නැත්නම් ළමා ඇදුම ගැන වීඩියෝ එකක් පස්සේ කරන්න ඉතා සරලව කොහොමද ඒක හොයාගන්නේ කොහොමද ගන්න ඕන ප්‍රතිකාර ක්‍රම මොනවාද කොහොමද පරිස්සම් වෙන්නේ කියන කාරණා අනුව කරන කියලා දැනට මතක තියාගන්න මේ දවස්වල දිග කාලයක් තිස්සේ පවතින කැස්ස ළමා හති වෙන්නත් පුළුවන් ඒ වගේම ඒ වෛරස් ආසාදනයේ ඇති වෙන පසු අතුරු ඵලයක් වෙන්නත් පුළුවන්. ඉතින් වෛද්‍යරෙක්ට පුළුවන් ඒක හරියට අඳුනගෙන ප්‍රතිකාර කරන්න. ඉතින් රැඳිලා ඉන්න මාත් එක්ක මගේ වීඩියෝස් බලන්න, මගේ FB page එක follow කරන්න, ඒ වගේම මගේ TikTok account එක බලන්න, මගේ YouTube channel එකත් බලන්න, Dr. රවින්ද උඩගමගේ Studio Health කියන YouTube channel එක බලන්න. ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න මට යොමු කරන්න මට එතකොට පුළුවන් මේ වගේ ඇත්තටම අවශ්‍ය වෙන වීඩියෝස් ඔයගොල්ලන්ට දැනගන්න ඕන දේවල් මොනවද කියලා හරියට දැනගෙන වීඩියෝස් ඉදිරිපත් කරන්න. ඉතින් සුබ දවසක්.